හොඳ සෞඛ්‍ය සේවයක් ඕන. මේ ළඟදී මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්තාවක් ගන්න ගත්තා. ඒ වාර්තාව නෝකේ ලංකාවේ OPD එකේ බාහිර රෝගී අංශයෙන් ඉස්පිරිතාලවල බෙහෙත් තරම් තියෙනවා මිලියන 60ක් කෝටි 6ක් ජනගහන කීයද? ජනගහන කෝටි 2යි. බෙහෙත් තරම් තියෙනවා කීයද? කෝටි 6ක්. ඒ කියන්නේ එක්කෙනා 3-4 සැරයකට වඩා ගිහිලා තියෙනවා ඉස්පිරිතාලට බෙහෙත් ගන්න. අපේ මේ බෙහෙත් ගන්න සංස්කෘතිය වැරදි මතක තබා ගන්න. මම මේ ඊයේ පෙරේද ගියා අම්පාරේ. මේ වගේම සාකච්ඡාවේ දොස්තර මහතුරු කණ්ඩායමක් හිටියා. මම දොස්තර මහතුන්ගෙන් ඇහුවා. ඕගොල්ලන්ගේ ඉස්පිරිතාලට සෙදග වැඩි වෙන්නේ කවදටද වැඩියෙන්ම? ඉස්පිරිතාලට බෙහෙත් ගන්න එන්නේ වැඩියෙන්ම කවදටද? කවදටද? පොළ දවසට. නේද? පොළ දවසට ඉස්පිරිතාලේ සෙදග වැඩි. ඇයි? පොළට ආපියගේ බෙහෙත් ටික තරම් ගියොත් හොඳයි. මොකද පොළට ආව බෙහෙත් ගන්න නැද්ද මොකටද? එහෙම නේද? ටවුන් එකට ආපියගේ ඉස්පිරිතාලෙත් ගොඩ වෙලා ගියොත් හොඳයි. එහෙම බෙහෙත් ගන්න ලෝකෙ එහෙම බෙහෙත් ගන්න නෑ මතක තබා ගන්න. හරිද? මේ ළඟදී මම දැක්කා මේ මට අර එක දොස්තර මහත්තයෙක් දැන් ඔය ක්ලිනික් යනකොට අර තනියම යන්න බැරි ලෙඩ්ඩු යනවනේ. කවුරු හරි ක්ලිනික් එකක් යනවා එළිදා. එතන ඉස්පිරිතාලට කියලා. එයා හිතනවා ඉස්පිරිතාලට ආපියගේ මහත් බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි. එයාත් බෙහෙත් ගන්නවා. අර වෙන ලෙඩෙකුට බෙහෙත් ගන්න ආවේ. ඉතින් ඒකම එයාත් බෙහෙත් ටිකක් ගන්නවා. ඉතින් කොච්චර දේලා තියෙන 1,600ක් වසරකට බෙහෙත් ගන්නවා. ඒ බෙහෙත් පිළිබඳ තියෙන සංස්කෘතිය සම්පූර්ණ වැරදි. බෙහෙත් ගන්නව විතරක් නෙවෙයි. අපේ ජනතාවට බෙහෙත් දුන්නත් නම් දොස්තර හොඳ නැහැ. ඔය පුද්ගලික දොස්තර මහතුරු බලන්න. නේද? බෙහෙත් දුන්නොත් හොඳයි. බෙහෙත් වර්ග තුනක් දුන්නොත් හොඳයි. කරලක් දුන්නොත් තවත් හොඳයි. ආ දොස්තර මහත්තයා කරලකුත් දීලා. කරල් කියන්නේ මේ බෙහෙත් ඇසුරු කරන විදිය. නෑ ඒ දොස්තර මහත්තයා හොඳ ඉන්ජෙක්ෂන් එකකුත් ගැහුවා. ඉන්ජෙක්ෂන් කියන්නේ බෙහෙත් ඇතුළු කරන විදිය. සමහර ඒවා නේද? මුවෙන් ඇතුළු කරනවා. සමහර ඒවා ශරීරයෙන් ඇතුළු කරනවා. ඔච්චරයි. හැබැයි අපි හිතන මොකද ශරීරයෙන් ඇතුළු කරොත් හොඳයි. පෙත්තකට වඩා කරලක් හොඳයි. ඒ නිසා දොස්තර මහත්තයා බෙහෙත් දෙන්නම ඕන. ඔය ගොඩක් දොස්තර මහතුරු බෙහෙත් වර්ග තුනක් අනිවාර්යෙන් ලියනවා ප්‍රයිවට් තැනකට ගියොත් තුනක් ලියනවා තුන්වෙනි එක මොකක්ද මොකද්ද සී විටමින් හොයලා බලන්න සී දාලා රවුමක් ගාලා ඉරක් ගාලා ඇති තිතක් තියලා කියලා වරි සී විටමින් වේ බිව්වත් එකයි නැතත් එකයි ඇයි හිත සැඩසෙන්නේ ඉතින් මේ මෙහෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති ලෝකේ කොහෙද තියෙන්නේ ලෝකේ එහෙම නෙවෙයි සෞඛ්‍ය ප්‍රතිපත්ති තිබෙන්නේ කියුබා වෙන රටකට ගියොත් ඒ රටවල වෙන ග්‍රාමීය මහජන ඒගොල්ල ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරයෙක් ප්‍රජා වෛද්‍යවරයෙක්. එයාට එක එක කලාප බාර දීලා තිබෙනවා. ඒ කලාප වලට එයා උදේ පුට් බයිසිකලෙන් නැගලා රවුමක් යනවා. හැමදාම හැම ගෙදරම ඉන්නේ නැහැ. නමුත් සතියක් එකක් ඇතුළත එයා මුළු ගම්මානෙම ගෙවල් වලට යනවා. ඒතර එයා බලන මොනවද තියෙන පෝෂ්‍ය තත්ත්ව, එයාගේ ආහාර වේල කොහොමද ආහාර වේල හරියට ගන්නවද? ගැබිනි මාවතාවක් ඉන්නවද? අවුරුදු පහට වඩා අඩු දරුවෙක් ඉන්නවද? බෝ වෙන රෝගී පලාත තියෙනවද? ගෙදර පරිසර තත්ත්ව කොහොමද? එයා ඒක නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ එයාගේ ලියුමක් නැතුව ඉස්පිරිතාලයකට යන්න බෑ බෙහෙත් ගන්න. එයා නිර්දේශ කරනවා. මොකද එක එක ශාස්ත්‍රයට නේද එක එක ශාස්ත්‍රයේ විශේෂත්ව වෛද්‍යවරුන් ඇස් පිළිබඳ වෙනම කෙනෙක් ඉන්නවා නාසය පිළිබඳ වෙන කෙනෙක් ඉන්නවා කන් පිළිබඳ වෙන කෙනෙක් ඉන්නවා නේද දත් පිළිබඳ තව කෙනෙක් ඉන්නවා හෘදේ පිළිබඳ තව කෙනෙක් ඉන්නවා ඒතර එයා තමයි යොමු කරන්නේ මොන දොස්තර ගාවටද යන්න ඕන කියලා අපි මොකද කරන්නේ අපි පොදුවේ OPD කන් ඇහුනොත් ඇස් පේන්නේ නැතුනොත් නේද ඔක්කොම OPD ගිහිල්ලා ඉතින් OPD එකේ මාස 7-8ක් ගිහිල්ලා තමයි අපි කොහට හරි වෙන තැනකට තල්ලු කරන්නේ එහෙම නෙවෙයි තේ මේම සෞඛ්‍ය සේවයක් නෙවෙයි ඒ නිසා දැන් අන්තිමේට වෙලා තියෙන්නේ මොකද්ද අපි මේම බෙහෙත් ගෙනල්ලා ගෙවල් වල බෙහෙත් පුරවලාද හැමතෙ ගෙදරම පොඩි පාමිසියක් වගේ තියෙන චූටි කුප්පි කුප්පි වල බෙහෙත් ඊට පස්සේ ගෙදර අක්ක බෙහෙත් දෙන්න පටන් ගන්න නේද දැන් අර ඉස්පිරිතාලේ යන්නේ නැතුව කෙනා නේද මොකක් හරි අසනීපයක් එනවා ආ මල්ලි ඕකට හොඳයි අර චූටි කුප්පියේ තියෙන කහපාට කරල බෙහෙත දන්නෙත් නැහැ බෙහෙත් දෙනවා දැන් MBBS දොස්තර ගෙදර අක්ක හොඳයි මෙහෙම අර ඉන්නේ කොහොඳයි මම මේ කියන්නේ හරිද ඉතින් මොකද වෙලා තියෙන්නේ හොඳ නිරෝගී සම්පන්න සෞඛ්‍ය සේවයක් නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන හොඳ ප්‍රජා සෞඛ්‍ය සේවයක් ඕන ලෝකේ ඒක තමයි ප්‍රමුඛ සංවර්ධනය කියලා කියන මොකද්ද මිනිස්සුන්ගේ නිරෝගී සම්පන්න ජීවිතයක් ලබා දීම තමයි සංවර්ධන හොඳම නිර්ණායකය හැදලා තියෙන ගොඩනැගිලි ගාන නෙවෙයි හැදලා තියෙන කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි ඒගොල්ලෝ කොච්චර නිරෝගී සම්පන්න ජීවිතයක් තිබෙනවද අපේ රටේ අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25 කුමනෝ බෝවණ රෝගින බෝ නොවන රෝගයකට ගොදුරු වී තිබෙනවා නම් ඔකල හිතනවාද මේක සංවර්ධන රටක් කියලා මේක ගොඩනැගුණු රටක් කියලා නෑ ජනතාවගේ ජීවන තත්ත්වය කඩාවැටලනම් ජනතාවගේ අධ්‍යාපන තත්ත්වය කඩාවැටලනම් ජනතාවගේ පෝෂ්‍යදායක තත්ත්වය කඩාවැටලනම් ජනතාවගේ රෝගී තත්ත්වය වැඩි වී තිබෙනවා නම් ඒවා සංවර්ධනයේ පතුලේ තියෙන රටවල් වල ලක් ගති ලක්ෂණ එනිසා අපි ඉන්නේ පතුලේ